ආයුබෝවන්. අද මම අලු කෙසෙල් මැල්ලුමක් හැදුවා. ඔයාලට අද මම කියලා දෙන්නේ මම හදපු අලු කෙසෙල් මැල්ලුම හදන්නේ කොහොමද කියලා. බොහෝ වෙලාවට අපි කරන්නේ අලු කෙසෙල් මාළු වෙන එකනේ. ඔන්න බලන්න අද අලු කෙසෙල් මැල්ලුමක් හදන හැටි. මේක හදන්න අලු කෙසෙලුයි පොලුයි බී ලුණු හරි රතු ලුණු හරි සුදු ලුණුයි අමු මිරිසුයි එනසාල් කරාමනේටි සූදුරුයි තමයි ඕනි වෙන්නේ. භාජනයක් දැන් මම රත් වෙන්නට තියෙනවා. ඒක රත් වුණාට පස්සේ ඒකට මම මේ තෙල් ටිකක් දානවා. සාමාන්‍යයෙන් තෙල් රත් වුණාම දාන්නේ අපි අබනේ. ඒ වුණාට මම මේකට එකතු කරන්නේ සූදුරු. සූදුරු කියන්නේ අපේ ශරීරයේ ආහාර ජීර්ණයට උදව් වෙන, ඒ වගේම අපේ ශරීරයේ ස්නායු ශක්තිමත් කරන කුළු බඩු වර්ගයක්. ඊළඟට පොඩිවට කපාගත්ත අලු කෙසෙල් ගෙඩි කෑලිවලට කහයි ලුණුයි එකතු කරලා තමයි මම මේ තෙල් එකට දාන්නේ. දැන් මේ ටික කලවම් කරලා තෙල් වලින් අලු කෙසෙල් කෑලි ටික තැම්බෙනකල් වහලා තියන්න ඕනි. අලු කෙසෙල් ගෙඩි වලින් අපේ ශරීරයේ තියෙන රුධිර පීඩනය අඩු කරනවා. අලු කෙසෙල් ගෙඩි ටික තැම්බෙනකල් මම දැන් සුදු ලුණුයි අමු මිරිසුයි බී ලුණුයි එනසාල් කරාමනේටි ටිකයි පොල් ටිකට දාලා වංගෙඩියෙන් හොඳට කොටා ගන්නයි මේ හදන්නේ. මේකට කහ පොඩ්ඩකුත් එකතු කරන්න ඕනි. මම මේ අලු කෙසෙල් ටික තැම්බිලාද කියලා බලන්නයි හදන්නේ. දැන් හොඳට තැම්බිලා. ගොඩක් වෙලා තැම්බෙනකල් තියන්න හොඳ නැහැ. දැන් මම මේකට කොටාගත්ත පොල් මිශ්‍රණය දාලා පොල් ටික තැම්බෙනකල් චුට්ටක් වෙලා තියෙනවා. දැන් මම මේ වෙලාවේ කරපිංච කොළ ටිකකුයි රම්පෙ කෑල්ලකුයි මේකට එකතු කරනවා. පොල් ටික තැම්බෙනකන් ටිකක් වෙලා වහලා තියලා පොල් ටික තැම්බුණාට පස්සේ මේක හොඳට කලවම් කරගන්න ඕනි. ඔන්න දැන් මගේ අලු කෙසෙල් ගෙඩි මැල්ලුම හරි. මේක ගොඩාක් රස මැල්ලුමක්. මම හැදුවා වගේ ඔයාලත් හදලා බලන්න. තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි.